අය පෝවන් ගැවෙන දස වනු සුම්මපුුවත් මොලින්ම ඔබට කියෙන අයිටන් පොෘති සමකින් මම චරිත ධනංචය පමුණු හේන්ත්‍ර. ම සුපුන් භාග්‍යාව වීරකෝන් මුලින් වධනයමු කරම දසේ ප්‍රධානපුුවත් සිරස් තලවෙත. ඉතිහාස අධ්‍යේනේච රාච්ච්‍ය ආයිතනයක්.ම් බලාපොරත් වනවා ඉතිහාස ආයතන ලංකාවේ ආරම්භ කරන්න. මත්‍රව හා අපරාධ මැඩලීමිට විශේෂ එකක විසි පහත්. නිවාඩු මාසවල ගුරු වැටු කපාදුවක් නැති බව අවධාරණය කරේ. ආක්‍රාමාතය රනිල් වික්‍රම් සිංහ මහතා අම්බ්‍රාධපුරය පූජා නකරයේ සංචාරයක නිරත වඩා. මහා විහාර පූජාපූමය සංවර්ධනය සහ සංක්ෂණ ඇතලු ව්‍යප්‍රතිකීපයක්ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධනත්වයෙන් ආරභ කෙරුණා. රාධපුරයටට පැමණි අග්‍රමාත්තිවරයා පළමුෙන්ම මිරිස වැටිය විහාරේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වනා. විහරහධිපති ඊතල වැටනු වැවේ ඥානාතිලක ස්වාමීන් වහන්ේ ැහැදුටු ආග්‍රමාත්තිවරයා ආශිර්වාද ලබාගත්තා. අබහප ප්‍රප්ත ොස්තර ජෛලා ජෑවර්ධන මහතා වෙනුවන්, මිරිසවටිය විහාරේ පැවති ධනමයපින් කමකටද ග්‍රාමාතතිය රනි වික්්‍රම සිංහම හතා සහභාගේ වනා. ිනිසවැටය විහාරධපති ஈතලවැற்றුුවவே ඥාானத்திலික சாමீන් වහන්සේ මෙහිදී ஆග්‍රராமாத்தி வරயாවෙත සமறு තිலினයක්ද பிரினமවා. යහපரන ஆண்டுුව තුன்வன සංமසரில், හුஸ்ම ගත්ත වසර துணක් ජනත மாාවයටතේ ලබන විසික් වනදා දක්වා සමரීමට නියවියි. மீட்டு සமக்காමීவு ஆக்්‍රராமாத்தி வரයාගේ ප්‍රධහනත්වෙන් வி්‍යපෘති කිහිපයක් අන්ராධ புரேதி விවறுத்த කිරීම வெு ஆரம்ப කිරීමது සිදුக்கிරணා. මෙயடத்தை அ மහவிாரே சංரஷண கடைத்து ஆரம்பக்கருුණேது அගராமாத்திவரயாගේ பிர්‍රதහணත්வேன். சரக்்ணே කெருணு ருුවண் வலிசால், ගனி குழந்திக பொக்குனு அகிராமாத்தி வரயா அதிின் விூர்த்தக்கெருணா. ஃப்ரேமහபෝதியின் வහන්සේගේ ශாய்லமே பிராக்காரேத வியூர்த்தக்கெருணே அගராமாத்திவரயா தின் பூஜ பள்ளேகம சிரிනිவாசு பூஜ பள்ளேகம ஹேமரத்தனையான சவாமின் வහන්සේගේ ஆஷ கත්வின் மධத்திම சංஸ்කෘති ரමුதலையாடுதேேமேவா சரක්ஷ்ණே කරருணா. අටමස්සානාධීපති පූජ පල්ලේගම සිරිනිවාස ස්වාමීිත් වහන්සේ බැදුට අග්‍රාමාතිවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමටද කටයතු කලා. ලොවා මහපාය සංරක්ෂණ කටයතු ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඒය ආරභකිරීමේ සමරු පලකේ අග්‍රමාතිවරයා නිරාවරණය කලා උත්සව සභහ වැැමතු අග්‍රාමාතිය රනිල් වෙක්‍රම සිංහම හතා. එදා අනුරාධපුඩේ මල් ඉන්දියන් සාග්‍රයකේ ේන්ද්‍රස්ථනයෙන්? ත් අයි ලන්නේ ලංකාවගේ ඒන්ද්‍රස්ථානය කරන් අද තිරුුණා මලයේ සංවර්ධන ව්‍යාකෘතිය සිංගපූයේේ සුබන ජොරන් සමාගම දැන් මාසේ කහ මාර්කය අපට බාර. අද මාන්තොට නෑ කොම වරාය දියුණකට මධ්‍ය ධදිවේගේ මගේ නුවරෙන්නකන් සකස්කර ෙනන නුවරරි න්න තිරුුණනා මලේ ට අප ඉගගන්නන්නේ මේ අුත්්‍යක ක්ෙමේ අප ඉගනගන්න අනුරාදපු. අපි කොහොමද දෙපැත්තෙම වරයවල්ල අටගින් මේරට දියුණු කරන්න. ි කොහොමද එදාවාගේ විදේශ වෙළදාමටයන් අපි දියුණුවන්නේ තරඟ කරන්නිනෑබරම්බේරෙන්න්නතු රැකයා අබි කරන්න තිබුණ අවුරදු තුනක් දැන් අවසන් කල්ලලා ඒ වැඩ කටයුතු ආරම්භ කරන ගමන්. අපි විශේෂයෙන්ම මේ වැඩ කටයුතුත් අපි ආරම්භ කරෙනන්නවා. උත්සවේ දී වැඩදුරටත් අදහස් දැක් වූ අක්‍ර මහතිවරයා. ඉතිහාසයේ ගැන විශේෂයෙන් සියකැටි විශ්වවිද්‍යාලය කරනය මහාචරයවරු තවත් කණ්ඩෑයමැ එකතුරගෙන මං වාර්තාාව කිල්ල මට ලබල දෙන්න කියලා. ඒ වාර්තාවදැන් සකස් කල්ල තියෙන්නේ එඒ යෝජනා කල්ලා තියෙන නීති ගත කල්ල ඉතිහාස ආයතනයක් ඉන්ස්ියට හිස්ට්‍රි ලංකාවේ ආරම්භ කරන්න. අපි කතාකරම් එත් කතා කල්ලම් බලාපොරොත්වයනෝ. ඒ නීතිය අි පාල්ලිමේට ඉදිරිපත් කරන්න අප ඉතිහාස කුමක්තිකි අරගන්න. පූජ් පල්ලිගම සිරිනිවාස සහ පූච්ච පල්ලේගම හෙමරතන සාමන් වහසේ වෙත බුදු පිළිම වහන්සේ පිළිකැන්වීමට අග්‍රමත්‍ය වරයාක්‍රියයක් කලාා. අමගස්සව විහරස්සාානයේ චෛත්‍ය සඳහා. උත්වහන්සේ ප්‍රධානය කිරීමද අග්‍රමාතිවරයා අතින් සිදුකෙරුණා. අමාතය විජේදාාස රාජපක්ෂම හතාද මෙහිදී අදහස් දැක්කුවා. ආතසිී ක්ලාක් මැතිතුමත් අනාවකයක් ලියලතිය. තවරුදු සියක් යනකොට මුළු ලෝකේටම අධ්‍යාත්මය පිළිබඳව පාඩම උගන්නන සහල් ලෝකෙම රාජ්‍ය පාලනය පිළිබඳව දැහැමි ඉගැන්ඩිම් සිදුකරන නගරයක් පහල වෙනවාය ලෝකේ අන්න ඒක. පහිටන්නේ අනුරධ පුරේක් කියෙල ම ශ්වාස කරන මේ යන වැඩපිළි වෙලාත් එක්ක එතුමකයපු අනාවැකිය ස්තිර වශයෙන්ම සත්‍යය බවට ඇත්තක් බවට පත්ව නිඩතියෙනවා කියල නිවාඩු මාසවලදීකුරු වැටුක් නතර කරන බවට අන්තර්ජාල මාධ්‍ය හරහා පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අධ්‍යහප නමත්‍යංශෂය නිවේතනය කරන පා නිවාඩ මාසවලද குුරුවරුන්ගේ වැටුක් අතර කරන බවට බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවේකද. අධ්‍යාපනමාත්‍ය අකිල විාජ්කාරිීව සම්මහතා ප්‍රකාශ කල බවට සමාජ ජාල මාධ්‍යඔස්සේ ප්‍රචාරය කරතිබෙනවා. මේ සඳහා කැබිනට ප්‍රකාවක් ගෙනයේ සූදානමක් පවතින බවටයි වාර්තා කරඇත්තේ. வெබ්ඩවියක பலූ මෙම පුවත, කිසිම් කண்டාෑමක් முදල්කිවා ෆස්புුக் සමාජ ජාලඔස්සේ ව්‍යාපත කිරීමේ උත්සාහයක් පවතින බවද, අධ්‍යාපන අත්‍යශයේ නිවදනය කරනවා. එක්තරා පුවත්පතකෙන් මෙම ක්‍රෘතිය ලබාගත් බවට වේබඩවිය සඳහන් වුවது එම පුවත්පාතේ මෙවැනි කිසිවක් වාර්තාාවී නැති බවයි නිවදනේ සඳහන් වන්නේ. මේ සම්බාන්ධයෙන් පොලිසට පැමිණල්ලක් ඉදිරිපත්කර ඉදිරි ක්‍රියාමාර්ක ගැනීමටද නියමිතයි. මත්‍රව විහා සංවිධානත්මක අපරාධ මර්තනයට දෙවෙන පුරා විශෂ එකක විසිපාක් පේටම බව අමාත්‍යව රජිත්මතුම්හඩා මහතා පවසනවා. මාත්‍ය හමෝකටෙක්වෙමෙන් අමාත්‍යවරයා මෙ පව කියයාසිටයා. හුගේ කාල සීමාව ඇතුළත මද්‍රව්‍ය මෙහෙවුම් විශාල වශයෙන් වැඩි කරලතිනවා. ඉදිරියේ අපි තවත් වැඩි කරන්න කටයුතු කරනවා. අපි මේ සම්බන්ධ විශේෂ ඒකක විසිපහක් පටන් ගන්න දැන්ට කටයුතු කරගමින් පවතනයටඉටව සම්පත් ජන්නත් මද්‍රව්‍ය සහ සංවිධානක් අපරාධ මඩ පවත්තන්න අවශ්‍ය කටයුතු කරන්න මෙතනින් අපි නමුතින්නේෑ තවත් මේක අපි මෙහෙවුම් ශක්තිමත් කරලා මෙෙුම් පවැඩි කරනවා. දේශපාලන සම්බන්ධ වෙලා මද්‍රව්‍යපාරය හිටිය. න්ද්‍රවේ ප්‍රවාහණය කරපපු ගන චෝදනා තියෙනවා මද්‍රාවේ බේරගැනින්ගන ප්‍රදපතියෙනවා අදනම් පැදිලෝකෙනවා මේ රජයේ කිසිප දේශපාලච්චයෙක් එම සම්බන්ධ වෙන්නෑ බලපෑම් කරන්නෙත්තැ එහම බේර ගන්න කටයුතු කරන්නත්. පොලිසියට ලාගතීම හද්දහසක පිරිසක් බඳවාගන්නා බවද අමා්‍යවරයා මෙහිදී ප්‍රකශ්ශ කලා. පොලිසියේ උසස්වීම් කාලයක් නැවතලතීටය උසස්වීම් සම්බන්ධව දැන් අපි කමට අපපත් කළ වාර්තාාවක්කරන්තියෙනවා. දැන්ට කොටසකටත් සම්මු පරිච්කර කරගෙන යනවා. ඒගේ මඉදදිරි කාලය තුළ පොලිසියටි හද්දාහක් විතර බඳවාගන්න අවශ්‍යකට . ්‍රා මත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන කියිය වැඩ පිළිවෙල තුළින් විදුලි පුටු බිහිතිකාව අවසන් කිරීමට හැකිවූ බව අමාත්‍ය කබීර් හශීම් මහතා පවසනවා. මමනැල්ලේ පැවැති ජනහමුවකදී අමා්‍යවරයා මෙම අදහස් පල කලා. මයින්තරාජ පක්ෂම හත්තය තමයි දෙතාස් පහලවේ ජනාතිපතිවරණය එනකොට හැම වේදිකාවක් ගානයම බිරියන්දුන්නේ. ඒාව ජාති අන්තරයෙන් විදුලිපුටුවට යවයිඒාව බේරගන්න කිය. ඒම බයවෙලායිට පපු මෛන්දරාජපක් සමහත් ඇැකිවක් මට විදේශ රටවල්වලට. යන්න බෑ මවල්ලගනීක. නමුත් ඒ ම අෛන්දරජපක් මහත්තක භයනැතිකරුන්න දෙ දස් පාලවේ ල් ම සිහ පසුව. ජාති්‍යන්ත්‍ර ්‍රජාවට හිල්ල කතා කර ෛන්ද රජ පක් ත ර්ති ුණ ෝදනා වත් කර මෛන්දරජ පක් මාත්තක විදුලි ුණු බීතිකාාව නැති කරලා ඒ නිදසේ රට වටේ ලෝකෙ වට යන්න පුළුවක් නිදස බ න ක් ජාති ක්ෂ න ම කියන්න කම. වත්මන් රජයේ නිවාස සංගර්ථන වැඩසතන් අවසන් කරන්නේ, උදාකම් මාන දසදාහසක ඉක්කේ සම්පූර්ණ කිරමින් පසුව පව, අමාතය සජිත් ප්‍රමදාසමාතා පවසෙනවා. ම්බන්තොට සූරිය වැව වැදිවව ප්‍රදේශ්යේදී, සඳහස්සගම සහස්පත්ගම සහ, සිතුපියකම උදාගම්මානවල ඉදිකිරීමම් ආරභකිරීම අමාත්්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදු කරුණා. සමට සෙවන යාිපිදෙන උදාගම්මාන වැඩසට හටයටතේ මෙම කටයුතු සිදු කරනවා. සඳහසගම සහ, සහස්පත්ගම උදාගම්මානවල නිවාස විසි පහබගින් ඉදිකිරන අතර සිතුපියකම උදාකම්මානය නිවාස විසි අටකින් සබන් වෙතයි. මෙතෙක්කල් කුලීගෙවල්වල ජීවත්තුුණු, බද්ධට ජීවත්තුුණු, ඥාතිංගෙගෙවල්වල ජීවත්තුුණු අපේම ආදරණීය ජනතාවට පොකුරුපිටින් ඉඩම් බෙදල. මේක තමයි යහපාලනේ. යහ පාරනේ අපි බලයට ආදේ. සාමාන්‍ය ජනතාවට සෙත සලසනවයි කිය. ඒටට තමයි ජනවරම ලැබුණින්. අද දුසිම්ගණන් පොකුරුපිටිං ඉඩම් බෙදලා. ව්‍යාපෘති ක්‍රියාත්මක කරනපුොට. මගේ ආදරණීය ජනතාවකෙන් ම මහන්නට කැමදී. දැමලට වන්නස පේරෙනවා. තරුණ පරපුරට හිමිව ඇති අවස්ථා තුළින් උපරිම ප්‍රයෝජන ගන්නා පිරිසක් නිර්මාණය කළයුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසන බා. ජාතික යෝන් සේනාකේ පහුණුව ැබූ එකේ හැට හතර දෙෙනකුට සහතික පිරිරනැබීමේ අවස්ථාවට එක්වමින් අමා තවරයා මෙම අදහස් පල කලා. හමෝටමවස්ථාවක් ලැබ. හැමෝටම තරඟ කරන්න පුළුවන් වෙන. ඒ අවස්ථාවල්ලින් ප්‍රයෝජනගන්න පුළුවන් තරුණ පරම් පරාවක් තමයි අපිට ගොඩ නගන්න ඕනි වෙලා තියන්න. අන්නේ යනාගතය ගන්න හැමෝම දක්ෂකංවලින් සන්නදදවෙන්න ඒකට තමයි යෝන් සේනාකේ ගොඩ නැගේ. අග්‍ර මාත්‍යය රනිල් වික්‍රම සිංහම හතාගේ සංකල්පයකට අනුව ජාතික යෝන් සේනාංකය බිහිකෙරුඩා. පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන්ට, කුසලතා හා දැනුම සමඟ ජාතික සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය, මානව සම්පත බිහිකරන මධ්‍යස්ථනයක් මවට අදවන විට යෝන් සේනාංකගේ පත්වති වෙනවා. හෝටල් සහ ්‍යාපාරික ශේෂත්‍රයේ, රැකයා සඳහා පුහුණුව ලැබූ තරුණ තරුණයන් පිරිසක්සඳහායි සහතික පත් පිරිනැබුණේ. රාජ්‍ය මාත්‍ය පීසේන ගමගේ මහතාද මෙම අවසාාවට එක්ව සිටියා. න්ධනාගාර කාන්තාරදුවන් පිරිසක් ඊයාරම්භ කළ විරෝධ ව්‍යාපාරය අවසන් කරුණ. ඒ අිකරන අමත්්‍යංශයේ නිලතාරින් සමග පැවැති සාකච්චාවවකින් අනතුරවයි. ොළඹ හා අදාසන්න ප්‍රදේශවදී කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොලස් දෙෙකු පැහැරගෙන අතුරදන් කිරීම සිද්ධිය ප්‍රධන සැකරුවකු වන නේවි සම්පත් නොහොත් හිටපු නාවික හමුදා ලොතිනන් කකමන්්ඩ චන්දන ප්‍රසාත් හෙටියාරච්චයන අය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාතුන්නා. අපරාධ පරිීක්ෂණ දෙපාර්තමන්තුවටයි මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. සැකරු හෙටදිනේ යළි කොටුව මහස්්‍රවත් අධකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ෙ ච ද න් සේලාගේ චන්දන ප්‍රසා ෙට ොහොත්, න සප්‍යන සැකු අක්තങගුට ගැීම සඳහා ක कोට මහිස්ත්‍රාත් අි කරනය. න්වරක්ම වරෙන්තුනිකුත් කලා. ඔහු රාජභක්ෂ පාලන සමයේෙන් නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරුවර කුලෙස සේවේ කරමින් අපරාධ ක්‍රියාසිදුකර ඇති බවයි රහස් පොලිස් විමර්ශණලදී හෙිවැඇත්තේ. දෙදහස් අට දෙදහස් නවය වසරවලදී පුදගලින් එකොළස් දෙනෙකු මෙසේ පැහරගැනින් වලට ලක්වුණ. ඒ අතර ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනේල වූ සිසුන්ද සිටින බවයි සඳහන් වන්නේ. සැකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපාධ පරික්ෂණ දෙපර්තමේන්තුව පසුගේ කාලේපුරාම විධ ක්‍රියාමාර්ගගත්තා. මෙෙන්ම ඒ සඳහා මහජන සහයද ඉල්ලා සිටියා. මීට පෙර නඩුරාජා රවිරාජ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්තරගුවටගත් සැකරු දෙදහස් පහළවේ ජූනි විසි නවනදා ඇපමතමුදා හැරතිබුණනා. කෙසේ වෙතත් පසුගේ කාලේපුරා අධිකරණය මග හරිමින් සිටි සැකරු අත්තරංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ඊඒ දිනයේදී. ගෝටාබේ රාජපක්ෂ මහතා ආරක්ෂ මාත්‍යංශයේ ලේකම්වරයාලෙස කටයුතු කළ සමයේ, රාජපක්ෂවාදී දේශපාලන වූමනාවෙනුවෙන් හමුදා සාමාජකින් යොදවාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා. රණවිරුවන්ට ඇති ගෞරවට මවාවෙමින් ඇතැම් හමුදා සාමාජකයින් පසුගේ පාලන සමයේ විවිධ අපරාධවලට සම්පඳ වී ඇති බවට දැන් හෙලිවෙමින් තිබෙනවා. යුගයේ කිහිප දෙනකුගේ අවශ්‍යතා මත හමුදා සාමාජකයින් මෙසේ අපරාධවලට යොදාගන ඇති බවට සාක්ෂි ලැබමින් පවතිනවා. වර්තමානේ සියලු දෙනාට එකසේ නීතිය ක්‍රියාත්මක වන බැවින් එවැනි අපරාධ පිළිබඳ දැන් අධකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. එහිදී හමුදා සාමාජකයින්ද නීතෙ විරෝධී ක්‍රියාවල නිරතව ඇත්නම් ඔවුන්ටද අධිකරණට යාමින් වැලක සිටියනු හැකි. දෙදහස් පහළ වසරේ සැපතැබර් විසි හත්වනදා රාාවය පුවත්පත සමඟ පැවැති සම්මුක සාකච්ඡාවලට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන් පිළමහතාද ප්‍රකාශ කළේ හමුදා සාමාජකයින් අධිකරණයට ඉදිරිපත්කිරීමට, කිසිදු බාධාවක් නැති බවයි. යුද්ධේදී ආශාවන් පිරිමසා ගැනීමට කවුරුන් හෝක්‍රයා කර ඇත්නම් දඩුවම් ක යුතුයි. අහිංසක දෙමල ජනතාව ගාතනය කර ඇත්නම් ඕන්ට දඩුවම්කිරීම හමුදාවේ කීර්තිය රැකගැීමට හේතුවක් වන බවයි ගම්බන්බිල මහතා ප්‍රකාශ කරන්නේ. අමා ප්‍රප්්‍ර ආචාාවෙන් එන්නම් පෙර මහතාගේ ත්තිස් නමවන ගුණ සමරුව මාජන පුස්ථකාල ස්්‍රවනා කාරදී පවැත්වුණ. එන්නම් පෙරා මහතාගේ පිළිුවට පුෂ්පෝ පහර දැක්ව මක්ද සසිද කරුණා. එන්නම් පෙරා මහතාගේ පිළිරුවට පුෂ්ප පහර දැක්වීමේ අවස්සාාවට, විශාල පිරිසාෙක්ව සිටිය. හු සමකි පෙරමුණු රජයේ මුදල් අමාතිවරයාලෙසද කටයුතු කළා. උත්සවේ සංගධහන කළේ එක්සත් වාමාශ්‍යික පෙරබුණයි. එහිලේ කම්ලාල් විජනායකමහතා මෙහිදී සමර්ෘදේශයක් පවැත්තුවා. එක්දහස් නමසය පනස්තුන හර්තායේේ හැට පස්වන සැමරුමද වීට සමකාමිව පැවැති අතර විශාල පිරිසක් එම අවස්සාාවට එක්ව සිටිය. දේශපාලන පක්ෂනායකින් කම්කරු සගම්නායකින්ද ඊට සහභාගි වනා. දකුණු පලස් සභහමත්‍රී පූජ බදධයගම සමිත සාමිත් වහන්සේ මෙහි මුල සුර හෙබෝවා. එන්නම් සහෝදරයා අපි දන්නවා ආර්ථික විද්‍යාගනෙක් ්‍යවස්ථා ගැන DSC උපාධයක් පවා ලබාගෙන තිබුණා. එතුමා ඒ වශියල්ලම යෙදෙව්වා මුලින්ම අප රටට අංගසම්පූර්ණ නිදහස ලබා ගැනීමට. පසුකය රජය සමයේ ඇතැම් අයට අයිල්තා අයුරෙන් චීනීෙන් බුදල් ලැබි බහා. මෙරට දේපල විකිනීම සබන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝ චමාතතිය රජන් රාමණයයික මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්න්තුවට පැමණිය. එම දෙපර්තමන්තුව කැඳවීමකටන් වයි රජන් රාමණයික මහතා මෙසේ පැමිණ ඇත්තේ. කෝට අපේ රාජපක්ෂ හිටපු ආරක්ෂකල එකම්තුමා බොහොම පැහැදිලිව කියනවා ශැන්ග්‍රිල්ලා ආයතනයේ සභහපැත්තුමා එතුමාගෙන් ඉඩම ඉල්ලවා සුමාන දෙකක් ඇතුළත දහමුදා මුලස්ථානයම දුන්න හිතු මතයට ආරක්ෂකමුදා මුලස්ථානය දුන්න කියන්නේ බරපතලවරදක් මේය ආය අවුත් මුළු රටම චීනයට විකුරලතමා පස්සන වලන් සින්නක් කර දුන්නු ඒ ඇග්‍රිමන් වෙනස් කල්ලා අනූනම බද්ධ අපි හරෝගත් පුෂ්පාරාජපක්ෂ කියන බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරෑගේ බිරිඳගේ කිය ට දාලතින එක්කෝටි අනුහතර ලක්‍ෂය. ඒක පිළිියර්ගන මෙතන සාක්ෂ දිලතියනවා කට උත්තරත් තියෙනවා ඒවගේම ඇල්ලේ ගුණු අශස්වාමීන් වහන්සේගේ පන්ස ඇවිල් ඩොලර් තිස්ස අට දහක් දිලතිනවා චීන මහත්තෙක් නම දන්නෙනෑඇකුරුද බෑගකල්ිෙනත් දිලතිනවා මහිදරාජක්ෂහිට ජනාධිපත්තුමා ඇට චීනෙන් දීලතියෙනවා ඩොර් මිලියන හතයි දසම හයක් සයිඩියක ොම ස්වාදීනයි ම හිතනවා සීයිඩියක රජුව වැඩකරනවා කියලා. ංචිතරේ මහලා මංඟල්ලෙ වන සුමතිස් සම්මාාන උලෙල මෙවරත් උත්කාර්ශවත්ව පැවැත්වීමට සෙලු කටේතු සුදානම්. අදතිනේ ඊට අදාළ නිර්දේශයට නාම ප්‍රකාශයට පත්කරුණා. මෙවරත් නිර්දේශිත නාමආතර අයිටෙන් නාලිකාව ඉදිරයෙන් සිටිනවා. මෙවරද සුමති සම්මාන උලෙලෙ සඳහා මාධ්‍ය අනුග්‍රහ ලබාතෙන්නේයින් මාධ්‍ය චාලයායයි. නිර්මාණකරුවන් සහ රංගන ශිල්පීන්, පෙරමග බලා සිටින, පුංචි තිරේ කලාමගල්ල වෙන සුමති සම්මාන උළල ලබන විසිනබ වනදා නෙළුම්පකුර රගහලේදී උත්කශවත්ත පවැත්වීමට සියලු කටේතු සෝදානම්. සුමති සම්මාන උළල මෙවර පවැත්වෙන්නේ විසිතුන් වන වරටයි. ඒ සඳහා නිර්දේශිතනාම ප්‍රකාශයට පත් කරුණේ පාර්ලිමේතු මන්ත්‍රී තිළග සුපතිපාල සුමති සම්මාන විනිෂශ්්‍රය මණඩලේ සබහපති, මහචාරය මුද්‍යන්ේ දිසානාකෑන මහත්වරුන් සහ ජේෂ්්‍ර කලාකරවා නැතුළු පිරිසකගේ සහභාගීත්වෙන්. අංශ තිස් අටක් යටතේ මෙවර සම්මාන පිරිනැමෙනවා හොඳම රரோපවාහිනනි ග්‍රෆික් සජීවිී කරන මෙවර හදන්වාදුන් විශේෂ සම්මානයි. දෙදස් දහට සුමති සම්මාන உள்ளල්ල සඳහා නිර්දේශිතනාமයන් අතර IT நாலிக்காව මෙவரද ඉදිරියෙන්ම සිටිනවා. ITN டெலினாட்டி සහ වැඩසටහන් ්‍රසක් මෙවර නිර්දේශිතනාමයන් අතරට එක්වතිබෙනවා. సති స ంచ త ి త త త . පැවැත් මක්තියෙන. ඒදා අපි හොඳ අත්්‍යෝ අර්මක් දැම්ම ඒ අත්්‍යවාරම මත ැ මහල් විෂි තුනක මන්දීදයක් ගොඩනකිිල්ල තියෙනන. තවත් උඩට ඒ මහල් බියන්ට රැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා විසිතිනින් වතාවටත් මෙම උත්සවේ කලාකරුවන්නු දෙෙසා කලාකරුවන් සමග කරගෙන යන්න ලැබීම ගැන. හත් ාගයක් ලෙස මයි අපට සලකන්න. ප හම්දිස්ම කල්පනා කරේ දේශිකත් වෙතින දේශය කලාකරුවන්ගේ පේ යනන්නේතාවගේ ැකගන්න ගමන්. ඒ ඇගීමට ලක්කිරීමට අවශ්‍ය උසස්ම අවස්ථාව ලබාග. මේක තවදුරටත් අපිට පෞද්ගලිකව අයිති දෙ යක්නෙවේ සුමති සම්බානුරලගේන රටේ පොදු සීලම ප්‍රේක්ෂකන්ටත් නර්වන්න්නනා ටත් ලලා කරුණ ට අවග සම්න්නනාන් සිල ිල්දනට අයිති දෙයක් අපිදැන් කරන්නේ ය. අවශ්‍ය පසුවිම හදලා ඒතාලයකට තවත් කිරීමුම් පමණ. ලංකාවේ පැණීමම රපවාහිනි මාධ්‍යාහිතනය හැටියට අවරුදු තිස්සටක් ස්වාදීන රපවාහිනි අයිතියෙන් මාධ්‍යජාලයේ හැියට රූපවාහින මාධ්‍යායතනව කලාකරුවන් අගේ කිරීමට මේ සම්මානයවල අවරුදු විසි තුනක් තිස්සේ ගන්නා මේ ක්‍රියා මාර්ග පිනක් හැට හඳුන්න්නමාක් කැමති යෝගයක් ති ඉ හ ැව ට නිසා මයි ඩ ට සාවක ට දල්ව ට ම. එතකොට අපි තවමත් වෙලාේ සමති සම්මානරල දිකයන්න්න නේ අපි මේ ෙනකං දේශීය ටෙලිනා කරවා, දේශීය ටෙලිනාට කර්මාන්තය වෙනුවෙන් අපේ සම්පූර්ණ ගුවන් කාලයේ විකාශන කාල වෙෙන්කරගෙනන්න. පහවගේ සතියේ. ෙ ට ව ව තිය ද . ලක්ෂ තුන්සිය හතලයක් එක වර ගෙවාදන්ම. මේක අපි කරේ අපි ජීවත් වෙන තෙලිනාට්‍ය වලින්ගේන පන විඩාත්. ඒ තෙලිනාට්‍ය හොඳ විය යුතු එක කියන පනවිඩියාත් දේශීය කලාකරුවන් අගේ කිරීමට යිITයෙන් එක දරුණ වෑයමක් හැටියට සඳහන් කරන්න ටැන් පුනරුත්තාපනය කල LE තරුණු පිරිස් වග සංග්‍රමයට යොමු කර ගැනීමේ වැඩ පිළිවෙල සාර්ථක වී ඇති බව අමාත්‍ය මහින්ද අමර වර මහතා පවසනවා. අපි බලයි අපි කන්නේ කෘෂිකාර්මික ්‍යප්‍රතියටතෙහි මෙම කටයුතු සිදු කරනේ. ජාතික වැඩ පිල්ලත් දැන්ටමත් අපි හදල තියෙන. ඒ වැඩ පිළිවෙල තුළල ගොියයා ගොවිතනය යදෙන තවුණ පිරිස ස්තර හටමේ අනාගතය. ඒයි වැඩි මාධයම් ලබන ක්ඩෑම් බවට පත් කරන පලවෙනි අධියර විදියට තෝරගත්තත් මට කළපුේ. Lල්T සම්විධානය එක්ක සම්බන්ධ ඊට පන්සීයක් තරුණය තෝරගෙන? ඒට අපි කිව්කම්භ වග කරන්න දුන්න. එක ඉත්තාම සාර්ථක තරුණයකුට අඩුගානය අුද්දර ලක්‍ෂ අටක් නමයක් විතර පල්ලාපයක්ල ලබන්නපුළුවන් විදිීරතුමයි ඒ වග ක්‍රමය හඳුන්නල දුන්නට සියල්ලම අපිල බාදීල ඒ තරුණයන් දැන් අපනෑන වෙළඳ පොලට ඒ නිෂ්පාධනය කරන දැංගිදිරෙද උතුරේ වනේතුවක්ව පාවිච්චි කරත්තලට අපි උදැල්ල දීලදයන. ඒගො ඒ ඉත් හන්ඳින් පරිහරණයකර. අපි වවලයි අපිකාන්නේ ක්‍රෂ්කාර්මික ව්‍යපෘතිය පිළිබද්ද තැනවත් කිරීමේ හමුවක් අතුර ගිරිය ප්‍රදේශයේදී පැවැත් වනේ අමත් තෙවරයාගේ ප්‍රධහනත්තුවෙන්. වැව් දහසක් ගම් දහසක් සංවර්ධන වැඩසටහනයටතේ, ක්‍රියත්මක කිරීමට යෝජිත ව්‍යපෘති පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා. මහනුවර මහරහලමගින් සල් ප්‍රතම අක්මාබද්ධ සැත්කම සාර්ථකව සිදුකරතිබෙනවා. අනතුරකින් මොලය මරණයට පත් වැති රෝගියකුගේ අක්මාවක් තවත් රෝගෙක වෙත බද්ධකිරීම මෙදී සිදු කරත්තේ. මහනුවර මමාරෝලේ වකුගඩු බද්ධකිරීමේ එක එකෙදී සිදු කළ මෙමසත්කමතේ බැඇත්තියක පමණ කාලයක්ගතවේතිබෙනවා මනුවර මාහරෝල අ්‍යක්ෂ ෛද්‍ය සමන්වත්නායක මහතාගේ මැදියත්වී මත වකු ඩු රෝග පිළිබඳ විශෂ්‍ර්ඥ ශල්ල වෛත, පීක හරිෂ චන්ද්‍ර, අයව බදධකිරීම පිළිබඳ විශේෂඥ ශල්ල වෛත්‍ය චරිත්වේරසිංහ, මහනුවර මාහරෝවලේ අවයව බද් කිරීම එකක සම්බන්ධී කාරක වෛද්‍ය අරු අබේසිය මමාතරුනැතුළ වෛතරන් සසාකාරය මණඩලම සඳහතායක වීති වෙනවා. මනුවර ප්‍රදේශේ තිස්හත්හැවරදිී පුද්ගලෙකුගේ අක්මාවක් වත්ේකම් ප්‍රදේ හැට හතරහැවරදි පුදගලෙකටයි මේේ බද කිීමමසතු කරත්. සැත්කමට බඳුන් ූරෝකයා යපත් සෞඛ තත්වෙන් පසුු පව වෛද්‍යවරුන් පවසනවා. මේ කොඩා දරුවන් දැහැගැනීමට උත්සාහ කළ උකුස්සෙකු අල්ලා වනජීවි නිරධහරට බහරදීමට ගම්වාසිීෙන් ක්‍රියා කළා. ඊයේ දිනේ සිට මෙම උකුස්සා ගොදුරු සොයා අවස්සා කෙහිපයකදීම සුච්චලිත ගම්මානයට පැමිණති වෙනවා. අද උදස්සන කොඩා දරුවන් කිහිප්‍රදෙනෙකුම ගොදුල් කර ගැනීමට උකුත්සා උත්සාහ දරවා. වය සෞුරුදු අටක දැියකද දැහැගැරීමට උකුත්සා උත්සාහදරා ඇති අතර එහිදී එම දරිය තුවාල ලබාතිමෙනවා. මම සෙල්ලංකර කරද ක සැවිල්ලගේැහවා.වැට මං මිදුලත්තුකගායිද දරවා සෙල්ලං කර කර හිටිය මිදුලෙ ලොකුවට උගේ සැවිල්ල දරුවලාගින් වැැහවා. ඊට පස්සේ ක්තාටු ලොකුවට පුම්බගන මේ කොටන්නවාගේ හැදුවමංින් පස් ඉදල ඇරගෙන ගෑ ගහල 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 බේරගත්තේ. කෙසේ වුවද ගම්වාසිනෙක්ව මෙම උකුස්සා අල්ලාගෙන ඇති අතර, පසුව වංශීවි නිලධාරීන්ට බාරදී තිබෙනවා. ඉතා හොඳින් වැඩු මෙම උකුස්සා විල්පත්තු අබේ භූමියයට මුුදා හැරීමට කටයුතු කරන පවයි, වංශීවි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. ීති විරෝදීව පවත්වාගෙනගේ ඉඳන පිරුම් හලක් පොලිසු. විශෂකාය බලකාය වට ලාතිබෙනවා. සැක්කරවන් තුන්දනිකුද අතරංකොට නතිබෙනවා. ඒ තොරතුර ඇතුළු තවත්වත් කියපයක් කැටයන්. හම්බන්තට පහළ අන්දර්වැව ප්‍රදේශයේ මෙම ඉදන පිරුම් හල පවත්වාගෙන ගොස් ඇත්තේ වෙනක් පිරුම් හලක් වෙනුවෙන් ලබාගත් බලපත්‍රයක් යොදාගනිවින්. ප්‍රදේශයේ නිවසක අආනාරක්ෂිත ලෙස මෙම ඉදන පිරුම් හල පවත්වාගෙන ගොස්තිබෙනවා. ක්ෂණනධවක මාර්ගේ ඉදිකිරීමම් සඳහා යුද්වා ඇති ටිප රත සඳහා මෙම ඉඳන පිරුම් හලින් ඉඳන ලබාදඇති බව සඳහන්. තලව කැලේ වනික සේකරපුරම් ප්‍රදේශයේ පස්කන්දක්, ඉහල කොත්මලේ චලාශ්‍රයට කඩා වැටී තිබෙනවා. එම ප්‍රදේශයට ේතිනවල ඇද හලෙන අධික වශ්‍යාව හේතුවෙනයි පස්කන්ද කඩ වැටියත්තේ. වනාි ප්‍රහරක ලක්ව ීවිතක්ෂයට පත්තු පුද්ගලයකුගේ සිරුරක් කලාව ඉස්මත්තයේ තිබී හමුවේ තිබෙනවා මීට දින කිහිපයකට පෙර මෙම පුද්ගලයාට වනාලි ප්‍රහරය එල් වියඇති බවටයිසක කෙරෙන්නේ. උඩවලව වනෞද්‍යානයේදී සතුන් දඩයම් කළ පුද්ගලයකු ගිනියවි දෙක් සමග ඇමිපිටිය පොලසේ මගින් අත්තරංඟෝට කෙන බෙනවා සෙවන කළ ප්‍රදේශයේ පදිංචිකරයෙක වන මොහොළඟ තිබී දඩයම් කළ සතුන්ගේ සිරුරු කිහිපයක් සොයා කැනඩ. ල්ගහවෙල ප්‍රදශයට බලපෑ දැනිසුළගකින් නිවාස තිස්තුනකට හානි සිදුවතිමෙනවා. රත්මල් ොඩ ඉඹූල්කොඩ කැමිලිතාවල ප්‍රදේශවලටයි සුළගෙන් බලපෑම් එල්ලවේ තිබෙන්නේ. දැ ්‍රෙඩපත් ශ්‍රීලංකාව සසාහ දුණු අප්‍රිකාව සම පැවිති විස විස තරගේ කල්ලු තුනකින් චෑය කැනීමට ශ්‍ර ලංකා කණන්ඩම සමත් වනා. රගේ ප්‍රථමයෙන් පඳදුවට පහරදුන් දකුණු අප්‍රරිිකා කණඩීමට පන්ුවා අර දාසයි පඳු හතරකදී සසිරු දෙනා දැවී ලබා ගතහැකිවේ ලුණු අනු අටක් පමණයි. පන්දු යයිීමේදී ලක්‍ෂන් සැකෙන් ලකුණු දහන මේකට කල්ුතුනක් වැැහළවා. පිළිතුරු ඉනිම ක්‍රීඩක් කල ස්වෙනකා කණ්ඩයිව පන්දවාර දාසයකදී කරලු හතක් පමණක්දවී ලකුණු අනු නමයක් ්‍රබා කනමින් තරක ්ජය වාර්තා කිරීමට සමතුනා. ඉනි මේ වැඩම ලුණු ලාපයා වූ දිනේශ්චන්ද බදධදවී ලකුණ උත්තිසයක්වාර්තා කළ පන්දු යයිීමේදී බාදා ලකුණු විසිහතර ට කට ලුද්දකත් යුද හැලුවා ප්‍රතිකාශ අතුරුව තත්වරෙක සැසු විශේෂන්ගේ බලාපොරොත්තු වන්නයි ප්‍රෝතිදට අවසන් සුබරාත්‍රයක් පස්සුකියය දිනකිහිපේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වත්මන් යහපාලන ආණඩුව මේරට මිලිටරි රජ්‍යයක් බවට පත්කිරීමට කටයතු කරමින් සිටින බවට චෝදනා කළේ. තමන්ගේ පාලන සමයේදී. රට තුවක්කුවේ බලයෙන් පාලනය කළ හැටි. ඔහු හිතා මතා අමතක කර මේ ප්ට පල්බොරුව සමාජගතකිරීම සිදු කළේය. ඊට පැහැදිලි හේතුවක්තිබිණ. ඒ ඔහුගේ පාලන සමයේදී නිලහා නිල නොවන ආයුද සන්නදධ කණඩා. යම් යොදවා සිදුකළ ඝාතන පැහැර ගැනීම් ගැන තිබෙන චෝදනා දැන් ඔප්පු වෙමින් රාජපක්ෂලා කරමුලින්ම කොටවෙමින් තිබීමය මේනිසා තමන්ගේ අතේ ලේගෑවී නැතිබව රාජපක්ෂලට කියන්නට ඕනෑ වී තිබේ වත්මන් ආණඩුව තුවක්ුවෙන් බ්‍රටපාලනය කරනවා යැයි බෙරිහන් දෙන්නේ ඒ නිසාය. ආණ්ඩුව අද රටේ නීතිය හා සාමය? නිසියා කාරව පවත්වාගෙන ගියද රාජපක්ෂලා මේසා විශාල සාහසික බොරුවක් සමාජගත කරන්නට තරම් තක්කඩි වූයේ ඔවුන් හමුවේ වෙන කරන්නට දෙයක් නැතිකම නිසාය. එහෙත් රාජපක්ෂලාගේ බොරු කෙතරම් සාහසික වුවත්. ඒවා මේ රටේ පුරවැසියාට විහිලු මිසක් අනෙකක් නොවේ. ඥානසාරහිමි අධිකරණේ කටේතුවලට බාධාකිරීමේ චෝදනා හේතුවෙන් නිසි දඩුවමට ලක්වීම ගැනත් රාජපක්ෂලාගේ හංචයියන් කියමින් සිටින්නේ. රණවිරුවන් වෙනුවෙන් හඬනැගිීමමනිසා ඥානසාරහිමිට දඬුවම් ලබාදී ඇති බවය? මේවා පුදුම විහිළු විකාර කතන්දරය! රණවිරවා සහ අපරාධකාරයා යනු දෙදනෙකි, මේරටේ රණවිරුවන් කිසිවකු පාවාදීමක් හෝ! රණවිරුවන්ට දඬුවම් ලබාදීමක් සිදුව නොමැත, එය කිසිදා සිදු නොවනු දඇත. එහෙත් රණවිරු ලේබලේට මවාවී, රාජපක්ෂලාගේ දේශපාලන සහ පෞද්ගලික වූමනාාව නිටු කළ මිනීීමමරුවන්ට, දඩුවම් පැමිණවීම සිදු කළ යුතුය. රටක නීතිය අධිකරණය නියමාකාරයෙන් ක්‍රියාත්මක වී, ජහපාලනය සුරක්ෂිතවීමට නම්, ඒ සිදුකළ යුතුය රාජපක්ෂ සමේදී, කොළඹහා ඒ තදාසන්න ප්‍රදේශවලින් පුද්ගලයන් එකළොස් දෙෙකු පැහැරගෙන කප්පම් ලබාගැනීම සිදුකළ මිනිීමමරු කල්ලිය. ප්‍රදහන්න චෝතිතයෙකු වන ලුතිනන් කොමදෝරු, ප්‍රසාා චන්ධන හෙට්ටයාරච්චි නැත්තතා. ඊ ඒ දිනේදී අපරාධ පරිීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින්. ත් ඩංගුවටගෙන තිබණි පොලිසියෙන් කට්ටි පනිින් සැඟවී සිි මේ අය අත්තඩංගුවට ගැනීමට හැකිවීමෙන්. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් යුක්තිය ඉටු රීම හැකි අවස්ථාවක්. උදවී තිබේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හා සම්බන්ධයක් නැති ජා්‍යන්තර පාසල් සිසුන් කිහිප දෙනෙකුගේ ඥාතීන්ගෙන් කප්පම් ලබාගෙන පසුව එම එකොලොස් දෙනා ඝාතනය කිරීම සහ ගහන අපරාධයක්මිනා රණවිරුවන්ගේ වීරක්‍රියාවක් නොවේ. මේ අපරාධය කළවුන්ට අධිකරණය නිසි දඬුවම් පැමිණවීම සිතු කරනු ඇති බව මනුස්සකම පිළිගන්නා ඕනෑම පුද්ගලෙකුගේ කැමැත්තය. දැනට මේ ඇති. සෙස්ස පසට.